අද මම කතා කරන්න යන්නේ මිතුරු ලග්න හිමියන් ගැන. මිතුරු ලග්න හිමියන්ගේ ගතිගුණ විතරක් නෙමෙයි ඔයාලගේ හඳහනේ ලග්නාධිපති ග්‍රහය. ඒ කියන්නේ බුධ ග්‍රහය ඉන්නේ කොතනද කියලා බලලා ඒ අනුව පලාපල කියන්නත් මම අද සූදානම් වෙනවා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ලග්නාධිපති ග්‍රහය බුධ ග්‍රහය වුණොත් එයට හොඳ කතිකත්වයක් හිමි වෙනවා. ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කරුණාබර හදවතක් තියෙන අය කියලා හඳුන්වන්නත් අපිට පුළුවන්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඕනම දෙයක් දන්නවා කියලා කතාවෙන් පෙන්නන අය. ඒ වගේම මෙයාලා දෙයක් කරනකොට හොඳ සැලැස්මකට අනුව හොඳට හිතලා බලලා තමයි මේ දේ කරන්නේ. හරි පිළිවෙලකට වැඩ කරනවා. කතා බහ කරනකොටත් මේගොල්ලෝ ගොඩක් පැහැදිලි වේදේ කියනවා. ඒ වගේම තමයි මේ අය වැඩක් කරගෙන යනකොට නම් එක දිගට මේක කරගෙන යන ගතියක් නෑ. අතරමඟ නතර කරන්නත් ඉඩකඩ තියෙනවා. දිගින් දිගටම එකම දෙයක් කරගෙන යන අපහසුතාවයක් මේ අයට තියෙනවා. ඒත් ඉතින් ගොඩක් කල මිත්‍රකම් නම් පවත්වාගෙන යන්න මේ අයට හැකියාව ලැබෙනවා. මිතුරු ලග්න හිමියන්ට ගොඩාක් හොඳ මිතුරු පිරිසක් ඉන්නවා. ඔන්න ඉතින් මිතුරු ලග්න හිමියන් කැමති වෙන්නේ නෑ කාටවත් යටත් වෙන්න නම්. නිදහස් මතදාරින් කියලා හඳුන්වන්න පුළුවන් මෙන්න මේ අයට. ඒ වගේම පොඩි දේවල් කරන්න කැමති නෑ ලොකු ලොකු දේවල් කරන්න තමයි ගොඩක් කැමති. ගොඩක් කල්පනාවෙන් වැඩ කටයුතු කරනවා වගේම මේ අය වෙනස් වීමකටත් ආස කරන අය. ඒත් මේගොල්ල දෙයක් කරනකොට නොසැලකිලිමත් ලෙස කරන බව පෙනී යනවා. සාමාන්‍ය මිතුරු ලග්න හිමියන් ප්‍රයෝගකාරී කපටි ගතිය ඇති වෙනවා. ඒ වගේම ආත්මාර්ථකාමී ගතියකුත් පෙන්නුම් කරනවා. අනුන්ට අපහාස කරන ගතියකුත් තියෙනවා. මේගොල්ලන්ගේ ටිකක් රාගාධික ගතියකුත් ඇති වෙනවා. ඔන්න දැන් අපි කියන්න යන්නේ බුධ ග්‍රහය ලග්න කොටුවේ පිහිටලා හිටියොත් මිතුරු ලග්න හිමියන්ට ජීවිත කාලය තුල මොනවද සිද්ධ වෙන්නේ කියලා. බුධ ග්‍රහය සුවක්‍රේස්ත බලෙන් හත්වෙනි භාවයට දෘෂ්ටි වැටෙන හින්දා රූමත් බිරිඳක් මේ අයට හිමි වෙන්න පුළුවන්. උගත්කම බුද්ධිමත්කම මේ අයට තියෙනවා. මේ අය තමුන්ගේ මවට ගොඩක් ගෞරවය දක්වනවා. ආදරය දක්වනවා. ඒ වගේම අම්මගේ ආශිර්වාදයක් නිතරම මේ අයට ලැබෙනවා. ඒ වගේම මේ අයට ඉඩකඩම් දේපල ගොඩනැගිලි වගේ දේවල් ලැබිලා ඒවෙන් ප්‍රතිලාභ භුක්ති විඳින්නත් අවස්ථාව සැලසෙනවා. ඒත් ඉතින් මේ අය පවුලෙන් ඈත් වීමක් නම් පෙන්නුම් කරනවා. දෙවෙනි භාවයේ බුධ ග්‍රහය ගැන අපි දැන් බලමු. වැඩ කටයුතු අධික හින්දා මේගොල්ලෝ ගොඩක් කාර්ය බහුල වෙනවා. ඒත් මේ අය ගොඩක් සතුටින් කාර්යගත කරන්නේ. ගොඩාක් වාසනාවන්ත දීර්ඝායුෂ හිමියයි කියලා හඳුන්වන්නත් පුළුවන්. උරුමයක් ලැබිලා වාසනාව උදා කරගන්න මේ අයට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම ධනවත් පෞල් ජීවිතයක් ගත කරන්නත් මේ අයට වාසනාව හිමි වෙනවා. බුද්ධිමත් වෙන මේ අය ඉදිරි අනාගතය ගැන ගොඩක් හිතනවා. හැම කෙනාම වගේ නෙමෙයි මේ අය අනාගතය ගැන හිතලා ලොකු මුදලක් ඉතුරු කරගන්න කොයි විදිහට උත්සාහ කරනවා. ඒ වගේම ඉඩම් කඩම් ගොඩනැගිලි දීපල වගේ පරිහරණය කරන්න වගේම ඒ වගේම ප්‍රතිලාභ ලබන්නත් අවස්ථාව උදා වෙනවා. පෞල් අයත් එක්ක අද ගොඩක් සතුටින් කාලය ගත කරන්න අවස්ථාව උදා වෙනවා. ඒත් ඉතින් තමුන්ගේ මවට ගරුසරු කරන්න වෙලාවක් හම්බ වෙනවා අඩුයි. මේ අයට ස්ථිර රැකියාවක් හම්බුනේ නැති වුණාට දෙමව්පියන්ගෙන් දීපලක් ලැබෙන්නේ ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් වසර 35ක් විතර ගියාට පස්සේ කාන්තාවක් මාර්ගයෙන් ධනෙ ලැබෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉඩකඩම් වගේ දේවල් වලින් ලාභ ලැබෙන්නත් පුළුවන්. දැන් අපි කියන්න යන්නේ බුධ ග්‍රහය තුන්වෙනි භාවයේ පිහිටලා හිටියොත් මිතුරු ලග්න හිමියන්ට කොහොමද ජීවිතය ගත වෙන්නේ කියලා. තුන්වෙනි භාවයේ බුධ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා කියන්නේ මේගොල්ලන්ට ඉඩකඩම් දීපල ගොඩනැගිලි වගේ දේවල් ලැබීමේ වාසනාව හිමි වෙන අය. මේ පිහිටීම හින්දා පුද්ගලයෙක් බලවත් කරනවා. ඒ වගේම සාධාරණ ජීවත් වෙන්න අවකාශය සැලසෙනවා. ගොඩක් සාධාරණ ජීවත් වෙනවා ඒ වගේම එක පැත්තක් ගන්නෙ නෑ. ඒ හින්දා මේගොල්ලන්ට සමාජයේ ගෞරවයත් හිමි වෙනවා. මෙයාලගේ හොඳම ගතියක් තමයි ත්‍යාගශීලී බව. ඒ වගේම ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා. හොඳ තරාතිරමකින් ගෞරවයට පාත්‍ර වෙන අය. ඒ වගේම තමා මවගෙන් ලාභ ලැබෙන්නත් මේ අයට බොහෝ ඉඩකඩ තියෙනවා. තුන්වෙනි භාවයේ කියන්නේ සහෝදර ස්ථානීය. ඉතින් තමුන්ගේ බාල සහෝදර සහෝදරියන්ට මේ අය ගොඩක් ආදරය කරනවා. සහෝදරයන් හරහා මේ අයට ගොඩක් ශක්තිය ලැබෙනවා. ඒ වගේම සාර්ථකත්වය සඳහා වෙහෙසෙන මේ අයට සහෝදරයන්ගේ උදව් උපකාර ළඟා කරගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ආගමික කටයුතුලට මුදල් වැය කරනත් මේ අය ඕන වෙලාවක සූදානම් වෙනවා. දැන් අපි බලමු හතරවෙනි භාවයේ බුධ ග්‍රහය පිහිටලා හිටියොත් කොහොමද ජීවිතයට බලපාන්නේ කියලා. මේක ඉතින් පදිංචිය වෙනස් කරන පීඨීමක්. මවත් එක්ක තියෙන සම්බන්ධතා ඊතරම් වැඩි දියුණු වෙන්නේ නැහැ.
ඒ වගේම කුණාටු ගම් වතුර වගේ දේකින් ඔයාලට ගොඩක් පාඩු සිද්ධ වෙනවා. ඒත් ඉතින් ඉඩකඩම් වලින් පතල් වලින් වගේ දේවල් වලින් ලාභත් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් තමුන්ගේ පියා එක්කත් හතුරුකමක් ඇති කරගෙන යාලගේ ආශිර්වාදය අහිමි කර ගන්නවා. රැකියාවක් කළත් ඒක ගොඩක් පරිස්සමින් කරගෙන යන්නේ. මේ අය ඉඩකඩම් දේ පොළ ගෙවල් දොරවල් ලබා ගන්න ගොඩක් වාසනාවන්තයි. ඉතින් මෙයාට උරුමයෙන් මේ දේවල් හිමි වෙන්නත් පුළුවන්. මිතුරු ලග්න හිමියන්ගේ හතරවෙනි භාවයේ කියලා කියන්නේ කන්‍යා රාශිය. මේ කන්‍යා රාශියේ බුධ ග්‍රහය පිහිටලා හිටියොත් රාජයෝගයක් උදා වෙනවා. භද්‍ර යෝගය කියන්නේ පංච මහා පුරුෂ යෝගවලින් එකක්. සියලු සැප සම්පත් ලැබීමේ වාග්ය හිමි වෙනවා. දැන් අපි බලමු පස්වෙනි භාවයේ බුධ ග්‍රහය පිහිටලා හිටියොත් මොකද්ද ඔබේ ජීවිතයට සිද්ධ වෙන්නේ කියලා. ආගමික භක්තිය තියෙන මේ අයට ඉඩකඩම් ගෙවල් දොරවල් දේපළ හිමිවීමේ වාග්ය හිමි වෙනවා. විදේශගත වීමේ වාසනාවත් උදා වෙනවා. මවගේ පාර්ශ්වයෙන් ධනය ලැබෙන්නත් මේ පිහිටීම හේතුවක් වෙනවා. මේ අයට පියාගේ වාසනා ගුණයෙන් ධනය උපය ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමුන්ගේ මවගෙන් උදව් උපකාර ලැබෙන්නත් වාසනාව උදා වෙනවා. ඉඩකඩම් දේපළ ගොඩනැගිලි වගේ දේවල් ඔවුන්ට ලැබෙන්නත් පුළුවන්. සතුටින් කාලය ගත කරන මේ අයට හැකියාව ලැබෙනවා. දැන් අපි බලමු 6 වෙනි භාවයේ බුධ ග්‍රහය පිහිටලා හිටියොත් මොකද ජීවිතේට වෙන්නේ කියලා. හයවෙනි භාවයේ බුධ ග්‍රහය පිහිටලා ඉන්නකොට වියදම් පැත්ත අධික වෙනවා. ඔන්න ඉතින් මුදල් ගැන ටිකක් කරදර ඇති වෙන්න පුළුවන්. ඒත් ඉතින් මෙයාට විදේශ මූලාශ්‍ර හරහා මුදල් උපය ගන්න හැකියාව ලැබෙනවා. ඒත් ඉතින් නීතිමය ප්‍රශ්න වලින් පීඩා විඳින්න සිද්ධ වෙනවා. මාමා කෙනෙක්ගෙන් උපකාර ලබාගෙන අරගලකාරී ජීවිතයක් ගත කරන්න තමයි මෙයාට සිද්ධ වෙන්නේ. මේ අය වෙහෙස මහන්සි වෙලා වැඩ කරන අය. ඉතින් ඔයාලගේ අම්මත් එක්ක පොඩක් කේන්තියෙන් තමයි ජීවත් වෙන්නේ. අම්මා ටිකක් සැරෙන් කතා කරන හින්දා මේයාගේ ලොකු කනස්සල්ලක් ඒ පිළිබඳව තියෙනවා. ඒත් මේයයි සතුටින් ඉන්නත් වෙලාවකට උත්සාහ කරනවා. ඉතින් මේයයට කොයි වෙලාවෙත් හැංගෙනවා තමුන් යැපෙනවා කියන හැඟීම. දැන් අපි බලමු 7 වෙනි භාවයේ බුධ ග්‍රහය පිහිටලා හිටියොත් මිතුන ලග්න හිමියන්ට බලපාන්නේ කොහොමද කියලා. ඔන්න පෞල් ජීවිතේ ගොඩක් සතුටින් සාමකාමීව ගත කරන අය තමයි මේගොල්ලෝ. ජීවිතේ සාර්ථකම බව මේගොල්ලන්ට දැනෙනවා. ඉතින් අම්මත් එක්ක නම් ටිකක් සතුටින් ඉන්නේ නැහැ. නොසතුටින් තමයි ඉන්නේ. ඒත් ඉතින් මේගොල්ලන්ට ජීවිතේ ඉඩකඩම් ගොඩ නැගිලි ඒ දේවල් ලැබිලා ඒ වගේ සැප සම්පත් භුක්ති විඳින්න අවස්ථාව උදා වෙනවා. මේ අය සාමාන්‍යයෙන් කඩවසම් සෞඛ්‍ය සම්පන්න ප්‍රීතියෙන් ගත කරන අය. ඒ වගේම හැම දෙයකටම දක්ෂ අය. සමාජයෙන් ගෞරවය පවා මේ අයට ලැබෙනවා. මේ අයට නිරන්තරයෙන්ම උසස් සමාජ තත්ත්වයක් ලැබෙනවා. ඒ වගේම මෙයාලා හරි ආසය ආධ්‍යාත්මික දියුණුව ළඟා කරගන්න. ආත්ම අභිමානයෙන් පිරීලා ඉන්න මේ අය බිරිඳ වෙනුවෙන් ගොඩාක් දේවල් කරනවා. කාන්තාවක් නම් ස්වාමි පුරුෂයා වෙනුවෙන් හැම දෙයක්ම කරනවා. ඒ වගේම තමන්ගේ දරුවන්ගෙත් හැම සහයෝගයක්ම උන්ට ලැබෙනවා. ඒ වගේම මෙයාලා ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ගොඩක් කාර්යක්ෂමව මහන්සි වෙලා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් ධනෙ ලබන්න හින්දා මේගොල්ලෝ ගොඩාක් මහන්සියෙන් මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම ගොඩක් බුද්ධිමත් අය, ප්‍රඥාවන්ත වාසනාවන්ත අය. මේ අයගේ මුල් ජීවිතයේදී නම් මේගොල්ලන්ට කරදර ඇති වෙනවා. ඒත් ඉතින් මෙයාලට වයසට යන්න යන ජීවිතයේ වාසනාව උදා වෙනවා. වයසට යන්න යන මේගොල්ලන්ට ගෞරවය අත් වෙනවා. හත්වෙනි භවයේ බුද්ධ තැන්පත් වෙලා ඇති අයට විරුද්ධ පක්ෂයේ අයගෙන් ගොඩක් උදව් උපකාර ලැබෙන වාග්ය හිමි වෙනවා. දැන් අපි බලමු 8 වෙනි භවයේ බුධ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නකොට ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා. ඔන්න වෙන දවස පුරා කරන වැඩ කටයුතු පිළිබඳව මානසිකව කනස්සල්ලකට පත් වෙලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් මෙයාල හැම වෙලාවෙම උත්සාහ කරන්නේ කිසියම් ධනයක් හොයාගන්න. ධනය සම්බන්ධ ගැටලුවලට මෙයාට නිතරම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමුන්ගේ සැමියාගෙන් හරි බිරිඳගෙන් හරි මෙයාලට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ අයට මොන දේ වුණත් විදේශ රටකට ගියොත් තමයි සාර්ථකත්වයේ උදා කරගන්න හැකියාව ලැබෙන්නේ. විදේශගත වීමෙන් මෙයාලගේ ජීවිතය අති සාර්ථක කරගන්න පුළුවන්. විදේශ රටකට ගියොත් මෙයාලට ගොඩාක් සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමා සාර්ථකත්වයේ හින්දා මේගොල්ලෝ වෙහෙස මහන්සි වෙලා දියුණුවට ඕන විදිහට වැඩ කටයුතු කරගන්නවා. ඒත් ඉතින් මේ අය කායික වශයෙන් ටිකක් දුර්වලයි. පෙනුමෙන් ආකර්ෂණීය ගතියක් ඇති වෙන්නේ නැහැ. බුධ ග්‍රහයාගේ පිහිටීම මත දීර්ඝායුෂ හිමි වෙනවා. ඔන්න ඉතින් මේ අය බුද්ධිමත්, ඒ වගේම උගත්. ඒත් ඉතින් අධ්‍යාපනයේ නම් මේගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ.
ඕනෙදී යම් කිසි හදිසි රෝග තත්ත්වයක් ඉඳා ඒ වගේම අනතුරක් වගේ දෙයක් ඉඳා ජීවිතේ මැද භාගෙන් පස්සේ කරදර ඇති වෙන්න පුළුවන්. මේ අය ජීවිතේ මුල් කාලයේදී තමුන්ගේ මවත් එක්ක ගොඩක් සතුටින් කාලය ගත කරන්නේ. ඒත් මවගේ තියෙන උරුම හිමිකමක් තියෙනවා නම් ඒක ලබා ගන්න මේ අය උත්සාහ කරන්නේ නැහැ. දැන් අපි බලමු නවවෙනි භාවයේ බුධ ග්‍රහයා තැම්පත් වෙලා හිටියොත් ඔයාලගේ ජීවිතේට බලපාන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් මේ පිහිටීමේ හිඳ ඔයාලගේ අම්මගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉඩ කඩන් ගොඩ නැගිලි වගේ දේවල් පරිහරණය කරලා ඒවෙන් ප්‍රතිලාභ අත්විඳින්න පුළුවන්. මේ අය උපත ලබන්නේ වාසනාවන්ත උගත් බුද්ධිමත් පවුලක. ඒ වගේම ධනවත් පවුලක. මේ අය ගොඩක් වෙලාට ආගම අනුකූලව කටයුතු කරනවා. ඒ වගේම හැම දෙයක්ම ළඟා කරගන්න වාසනාව උදා වෙනවා. ඒ වගේම සමාජයේ ගෞරවයට පාත් වෙන්නත් පුළුවන්. මේ අයට උසස් අධ්‍යාපනය ලබන්නත් වාසනාව උදා වෙනවා. දැන් අපි බලමු 10 වෙනි භාවයේ බුධ ග්‍රහයා තැම්පත් වෙලා ඉන්නකොට ජීවිතය කොහොමද ගෙවෙන්නේ කියලා. මේ පිහිටීමේ හිඳ තමුන්ගේ පියාගේ ආදරය සහයෝගය අහිමි වෙන්න පුළුවන්. මේ අය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමුන්ගේ රැකියාවේ සාර්ථකත්වය ඒ වගේම උසස් තත්ත්වය ළඟා කරගන්න. මෙයාලගේ මේ උත්සාහයේදී යම්කිසි බාධා තත්ත්වයන් පැමිණෙනවා. ඒත් ඉතින් මේ අය සෞභාග්‍ය ළඟා කරගන්නවා. ඒ වගේම සතුටින් වගේම සාමකාමී ජීවිතයක් ගත කරනවා. මේ අය බුද්ධිමත් වගේම දැනුමින් යුක්ත අය. ඒත් ඉතින් මේ අයගේ ශාරීරික රණ ටිකක් දුර්වල ගතියක් පෙන්නුම් කරනවා. දැන් අපි බලමු මිතුන ලග්න හිමියන්ගේ 11 වෙනි භාවයේ බුධ ග්‍රහයා පිහිටලා හිටියොත් ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා. මේ අය ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබන අය. ඒ වගේම තමුන්ගේ දරුවන්ට ගොඩක් ආදරය කරනවා. මේ අය කතා කරන්නේ ගොඩක් මිහිරි ලෙස. ඒ වගේම ප්‍රීතිමත් ධනවත් වගේම ගෞරවනීය පවුල් ජීවිතයක් ගත කරනවා. මේ අය ගොඩක් කඩවසම් වගේම උගත් වෙහෙස මහන්සිලා වැඩ කරන්න දක්ෂ අය. මේගොල්ලෝ මහන්සියෙන් වැඩ කරලා ඒ වගේම ප්‍රඥාවන්ත වෙලා ලොකු ධනයක් ලබා ගන්නවා. ඒ වගේම තමුන්ගේ මවටත් ගොඩක් ගෞරව කරනවා. ඒ වගේම තමුන්ගේ මවගෙන් ආශිර්වාදය හැම මොහොතෙම ළඟා කරගන්නවා. මේ අය අධ්‍යාපනයේ නම් ටිකක් දුර්වල ගතියක් පෙන්නුම් කරනවා. ඒත් වෙහෙස මහන්සිලා වැඩ කිරීමේ පුරුද්දක් මේ අයට තියෙනවා. මවත් එක්ක වැඩි සතුටක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි බලමු බුධ ග්‍රහයා 12 වෙනි භාවයේ පිහිටලා හිටියොත් මිතුන ලග්න හිමියන්ට බලපාන්නේ කොහොමද කියලා. මේ අය බොහෝ වෙලාවට තමුන්ගේ මව්බිමෙන් පිට වෙලා තමා ජීවත් වෙන්නේ. මෙයලගේ අධ්‍යාපන තත්ත්වය නම් ගොඩක් දුර්වල වෙනවා. මෙයලා ගොඩක් මහන්සි වෙලා ජීවිතේ ජය ගන්නවා. මවත් එක්ක වැඩි සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ වගේම ඇගේ ආශිර්වාදයත් අහිමි වෙනවා. සතුරු බලවේගින්ද යම් යම් කරදර සිද්ධ වුණත් අවසානයේදී ඔවුන් සතුරන්ගෙන් ජය ගන්නවා. විදේශගත වීමෙන් මෙයලට සියලුම වාසනාව ළඟා කරගන්න හැකියාව ලැබෙනවා.